ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද අවබෝධතා ගිවිසුමට එළඹුණා. දෙපාර්ශ්වයේ නියෝජිතයින් කොළඹ පදනම් ආයතනයේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා සොන්දර කච්චකලේ යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එහි නීති ලේකම් සාගර කාර්යවසම් මහතා අත්සන් කළා. ලංකාවේ දේශපාලනය තුළ මෙම ගිවිසුමට එළඹුණේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමේ අරමුණින්. ඒ සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටගන්න ඕනේ කොහෙද කියන කාරණා අපිට තර්ක කරන්න සිද්ධ වුණා. සමහර අය අපේ පක්ෂේ මාත් ඇතුළු අපි සමහරලාට තීරණය කරලා අපි තනියම තරම් කරන්න ඕනේ කියලා. සමහර අය කිව්වා නෑ අපි පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙන්න ඕනේ. සමහර අය කිව්වා නෑ අපි පොදු ජන පෙරමුණ පරද්දන්න UNP ත් එක්ක එකතු වෙන්න ඕනේ. සමහර අය කිව්වා නෑ අපි නිශ්ශබ්දව ඉමු මොහොත් කරන්න ඕනේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිශ්ශබ්දව ඉන්න බෑ. එනිසා අපි අපේ අධිකාර ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් එක්ක මධ්‍යම කාරක සභාවෙත් දේශපාලන මණ්ඩලෙත් අවසරය ඇතුව අපි අපේ සාකච්ඡා ආරම්භ කළා. පරණ පල්ලෙහා ඉන්න පාක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එයා කිසි විටක කල්පනා කරන්න ඌමනා නැහැ අපේ පක්ෂය අපි පාවා දුන්නා කියලා. අපේ පක්ෂය අපි පාවා දෙන්නේ නැහැ. රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමේ ගමන තමයි මේ යන්නේ. සමහර අය හිතාගෙන හිටියා පොදු ජන පෙරමුණයි අපි එකතු වුණා කියලා. එකතු වුණා අවබෝධතා ගිවිසුමක් මත. අපේ ගමන අපි ඉස්සරහට යනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය අද දවසේ අපිට කියන්න පුළුවන් 150යි 115 එකතු වුණා 165ක් මේ එකතු වීම තුළ මේ ගිවිසුම් දෙක ඇතුළේ තියෙනවා. මේ ජයග්‍රහණය තමයි අපි අරගෙන තියෙන්නේ. මේ අවස්ථාව උදා කරපු පුද්ගලය දෙන්නෙක් ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මගේ, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ දෙපොළ නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ දෙපොළම එක මතයක හිටියා මේ පක්ෂ දෙක එකතු කරලා මේ රට දිනවන්න ඕන, ජනතාව දිනවන්න ඕන කියලා. ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය බිහි වුණේ අපි අවංකව කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලධර්මයක් උඩ. ඒකට බණ්ඩාරනායක මහත්තයා 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි කරපු වෙලාවේ කිව්වා මම වින්නපු කාර්යය ඉතරයි කරන්නේ කියලා. ඒ වගේ අපි කරෙත් මේ වින්නපු කාර්යය. මේ අපේ ඉතරක් නෙවෙයි මේ පක්ෂයේ අයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් අපිත් හිටපු මූලධර්මය මේ කැපවෙච්ච කිසිම කෙනෙක් වින්දිතෙක් වෙන්න බෑ. කිසිම කෙනෙක් අසරණ වෙන්න බෑ. හැම එක්කෙනාම ඒ පක්ෂ දෙකේ අය ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. අර පළවෙනි ආදරය කියලා ෆස්ට් ලව් එක තියෙන්නේ අපේ නායකයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඉතින් මොනවා කරන්නද මං? හැමතිස්සෙම මට කියනවා මේ ඔක්කොම මට ජන්දි දීපු කට්ටිය මේ ශ්‍රී ලංකාවේ ඉන්න එකහන්ද බැසිල් ඒ කට්ටිය අමතක කරන්න එපා කියලා. ඉතින් මේ ඒක මම නම් ටිකක් අපේ පක්ෂයට වැඩිය ලව් කරනවා.